අවසාන ප්‍රතිඵලයට අපි දැන් මුහුණ දෙලා තියෙනවා. ඒ නිසා රටේ අනාගතය අපිට මොන වගේ වෙයිද කියලා කියන්න බැරි තරමටම පහළට වැටිලා ඉවරයි. ඒ නිසා අපි මේ නිහඬ විරෝධතාවෙන් අපි ප්‍රකාශ කරන්නේ මෙතෙක් මේ ආකාරයෙන් කළා වූ අවස්ථාවාදී දේශපාලන කටයුතු නවත්තමු ජාතිවාදයේ අවුස්සමින් ජනතාව කොටවන අවස්ථාවන් නවත්තමු ආගම්වාදයේ අවුස්සමින් ජනතාව කොටවල බලය ලබා ගන්නා වූ අවස්ථාවාදීත්වය නතර කරමු දැන් අපිට පේනවා මේ පාර්ලිමේන්තුවේ කෝටි ගණනක් වියදම් කරලා රැස් වෙන මිනිසුන් කරපු දෙයක් නෑ රටට ඒ නිසා අපි කියනවා දැන් ඔයාලා ගෙදර යන්න මේ රටේ ඕනතරම් බුද්ධිමතුන් ඉන්නවා අපි කතා කරනවා මේ බුද්ධිමතුන්ට පැමිණෙන්න මේ දේශය ගොඩනගන්න අපිට උපකාර කරන්න මේ විරෝධතාවයේ අරමුණ එකයි අපිට පක්ෂ පාට ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ ආගම් ભેදයක් නැහැ අපි කියන්නේ අපේ රට අපට ගොඩනගා ගන්න ඉඩ දීලා වහම ඔබලා ගෙදර යන්න ඒකයි අපි ඉල්ලන්නේ ශ්‍රී ලංකා මිත්‍රී සභාවේ සමාජික කිතුනෝ හැම විටම ඊටම නිශ්චලව විමසීමෙන් යාඥාවෙන් අපි බලාගෙන ඉන්නවා අපේ සල්ව බරදාර ගිපියානන් මහන්සේ අපිට දෙන ආශිර්වාද මේවා අද මේ රටේ මිනිස්සු මහ විශාල දුකක් විඳිනවා ගොවියන්ට පෝර නැහැ මිනිසෙන්ට කන්න නැහැ ළමයින්ට පොත්පත් නැහැ මේ ගෙවල් වල උයන්ට ගෑස් නැහැ අර කොළඹ ෆ්ලැට්ස් වල ජීවත් වෙන මිනිස්සුන්ට කොහෙන්ද දර දීපල් පත් කරන්නේ කොහමද ඔවුන්ට කරන්ට් එක නැත්තම් ඔවුන්ට ගෑස් නැත්තම් ඔවුන්ට කරන්ට් කිසිදයක් නැහැ කවටික කාලෙකින් මෙම ඉන්ද්‍ර නොමැති කමෙන් ජලය නැතු ගියොත් ඒ අය කුමක්ද කරන්නේ මෙම පාලකයන්ට තේරෙන්නේ නැද්ද කුමක්ද මේ රටේ වෙන්නේ කියලා ඔවුන් සුවිසල් මන්දිරවල සේනුම ආරක්ෂාව නැතුව ජීවත් වෙනවා මොන් ටික බහින්න පල්ලෙහාට එන්න එළියට ඇවිල්ලා බලන්න මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ අර ගෝල් ෆේස් එකේ මෙච්චර දාස් ගණන් සංඛ්‍යාව සෙනග උඩා දරුවන් කිර වැඩිමහල්ලා දක්වා පෑය ගසමින් කියන්නේ මොකද්ද මෙම පාලකයන්ට මේ පිට වෙන්න කියලා මොකද මේ පාලකයෝ පෙරුවේ හැමදාම හොරපුරු වංචාවල් පමනයි තවත් සර්ව බරදාර දීපියන් වාසියේ ඉතිවසන් නැහැ පාස්කුවට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරයෙන් දුක් විඳින ජනතාව අද තාමත් ඉන්නවා කටුව පිටියේ කොච්චි කඩේ මේ අයට කුමක්ද උනේ මෙයාට දුන්නේ මොන වාගේ සොලූෂන් එකක්ද මොම් මෙම හොරු මෙම බෝම්බ ප්‍රහාර කරුවෝ අද හෙව්වද කිසි දෙයක් නැහැ අධිකරණයේ අධික අධිකාරීත්වය නැති කරලා දාලා හිරේට ගත්තු මිනිසුන්වත් නඩු තියෙන මිනිසුන්වත් නිදහස් කෙරුවා මේකද අපේ රට මේකද අපේ ශ්‍රී ලංකාව මේ ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම හොඳ අපේ රටේ නිදහස අරන් දුන්නු ශ්‍රීමත් ඊයේ සේනායක උතුමාණන්ගේ ඉඳලා
මේ රට හොඳට ආවා මේ හිටමු රජවරු මේ රට ස්වයං පෝෂණය කෙරුවා අද කෘෂිකර්මයෙන් ඉතාමත් වැදගත් රටක් වෙන මේ රට කෘෂිවරම නැක්තර නැති කෙරුවා දැන් යනවා ලෝකෙ වටේ හිඟාකක මොකද්ද මේ වැඩේ මේක දැන් ඉවර කරන්න මේ මිනිසුන්ගේ හනට ඇවුම් ගන්න දෙන්න ඇවුම් ගද කරුණා කරලා පිට වෙන්න